Platform. දේශපාලනේ උණුසුමත් එක්ක අදත් Platform. Platform. මේසරේ මැයිදිනය කම්කරුවා ගැන කතා නොකළ වාර්තාගත මැයිදිනයක් කියලා තමයි අපිට හිතෙන්නේ. මේසරේ මැයිදිනේදී බොහෝ පක්ෂ උනන්දු වුණේ තමන්ගේ බලය පෙන්වන්න. හැබැයි ඒ උත්සාහයේදී කම්කරුවෝ අමතක වුණාදෝ කියලා අපිට හිතෙනවා. මැයිදිනෙන් පස්සේ ජනාධිපතිතුමාව මුණ ගැහුණු වෙලාවක මැති ඇමතිවරු මැයිරෙලි ගැන කතා කරලා තියෙනවා. සජිබි වේදිකාවේ ඉස්සරහා ප්‍රධාන නායකයෝ කවුරුත් පේන්න හිටියේ නැහැ. සභාපති ෆොන්සේකා සජිත් එන්න කලින් ගිහිල්ලා තිබුණා. මහාචාර්ය ආශු මාර්සිංහ කතාව පටන් ගත්තේ ඒ විදිහට. ජවිපේ තමන්ගේ උපරිමේ කොළඹට ගෙනල්ලා තිබුණා. වජිර අබේවර්ධන කතාව පටන් ගත්තේ ඒ විදිහට. මම පොදුවේ දැක්ක එක දෙයක් තියෙනවා. මේ මැයිරෙලිවල අපි වෙනද දකින කාන්තා නියෝජනයයි තරුණ තරුණියන්ගේ නියෝජනයයි අඩු වෙලා තියෙනවා. ජනාධිපතිතුමා එහෙම කිව්ව ටිකක් බැරෑරුම්බ. හැබැයි මැයිරෙලිවලට තරුණ තරුණියෝ ආවේ නැති වුණාට මැයිරෙලි වලින් පස්සේ තිබ්බ ප්‍රසංගයට නම් තරුණ තරුණියෝ වැහි වැහලා හිටියා. එහෙම බැලුවම නම් ඉතින් UMP එකට විතරයි තරුණ තරුණියෝ කට්ටිය හිටියේ. ඇමති මනුෂ නානායකාර එහෙම කිව්වේ hina වෙන ගම. නව සංධානයේ විධායක සභාවේදී වත්මන් දේශපාලනය ගැන කතා කරලා තියෙනවා. කොහොමද අපේ නිදහස් පක්ෂයේ රැළිය? ඇත්තටම යාලා දැන් කරන්නේ මිනිස්සුන්ට විහිළු සපේන එක. ළඟ හිටපු මන්ත්‍රීවරේ කතා පටන් ගත්තේ ඒ විදිහට. විජේදාස ඇමතිතුමත් අන්තිම මොහොතේ මේකට හේතු වෙලා ඊළඟ පාර පාර්ලිමේන්තු යන තිබ්බ chance එකක් ඇති කරගත්තා. ඉසුරු දේවප්‍රිය මන්ත්‍රීතුමා කතා පටන් ගත්තේ ඒ විදිහට. කය නායකියත් ලොකු සෙනගක් ගේන්න මෛරලි දෙක තුනක් තියන්න ගිහිල්ලා වැඩේ අනාගත්තා. සිරිපාල අමරසිංහ මන්ත්‍රීතුමා එහෙම කියලා තියෙනවා. ඔය කවුරු කොහොම කිව්වත් ජනතාව දන්නවා ඇත්තටම රට වැටුණු වෙලාවේ ගෑස් පෝලිං, තෙල් පෝලිං නැති කරලා රට ගොඩගත්තේ කවුද කියලා. නිමල් ලංසා ඒ විදිහට දීර්ඝ පැහැදිලි කිරීමක් කළා. සඳලි විපක්ෂ නායකතුමාට මේසරේ මැයිරැළිය සාර්ථකව කරගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුකුත් තියෙනවලු. ඒ වගේම පොඩි දුකකුත් තියෙනවලු. සුගන්ධි සජපේ මන්ත්‍රීවරුන් මුලින්ම ඔවුන්ගේ මැයිදිනේ තියන් ඉඳලා තියෙන ටවුන් හෝල් එකේදී ඒක ඒගොල්ලන්ට මුලින් දීලා පස්සේ අවලංගු කරලා JVP එකට දීලා තියෙනවා. ඒක නිසා විපක්ෂ නායකතුමාගේ ටිකක් හිත රිදිලා තියෙන්නේ. පසුගිය දවසක තුර්කි තානාපතිතුමියගේ සේවා කාලය අවසන් වීම නිසා ඉම්තියාස් බාකිර මන්ත්‍රීතුමාගේ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් තිබිලා තිනවා. ඒකට මැද පෙරදිග තානාපතිවරුනුත් සහභාගී වෙලා තිබෙනවා. ඒ වගේම තමයි විපක්ෂ නායකවරයා තිස්ස අත්තනායක, එරන් වික්‍රමරත්න යන මන්ත්‍රීවරුනුත් සහභාගී වෙලා තිනවා. ඔබතුමාගේ ජයග්‍රහණයට කට්ටියම එකතු කරගත්තොත් නේද හොඳ? පලස්තින තානාපතිතුමා විපක්ෂ නායකතුමාට එහෙම කියලා කියනවා. අපි කට්ටියම එකතු කරගෙන තමයි මේ ගමන යන්න හදන්නේ. හැබැයි අපිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්ක නම් කිසිම සම්බන්ධයක් නැහැ. සැප්තැම්බර් මාසේ එන ඡන්දේ මම දිනුවා කියන්නේ පලස්තීන දිනුවා වගේ තමයි. විපක්ෂ නායකවරයා එහෙම කියලා තියෙනවලු. ඊළඟ සතියේ දේශපාලනයේ උණුසුම් වෙයි කියලා තමයි අපිට හිතෙන්නේ. ඒ උණුසුමත් එක්ක අපි ලබන සතියේ එනවා ප්ලැට්ෆෝම් සමග. Platform.